ඔබවන් දුවල පුතාල හැම කෙනෙක්ටම tuition.lk වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නවාලම. tuition.lk වෙබ් අඩවියේදී ඔයාලට පුළුවන් 6 වසර ඉඳන් 11 වසර දක්වා සියලුම ශිෂ්‍යයන්ට හැම විෂයකටම අදාළ ප්‍රශ්න පත්‍ර අපි අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර අරගෙන කරන්න විශේෂයෙන්ම මතක තියාගන්න මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න ඉන්න දරුවන් සඳහා විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර අපි දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් රුපියල් 250ක් වගේ සුළු මුදලක් ගෙවලා අපේ tuition.lk වෙබ් අඩවියට ලියාපදිංචි වෙන්න ලියාපදිංචි වෙලා අපේ ප්‍රශ්න පත්‍ර කරන්න ඒවා අපිට එවන්න. එතකොට අපිට කතා කරන්න පුළුවන් ඒගෙන. ඒ වගේම මේ හැම පේපර් එකකට අදාළ වීඩියෝ එකක් ඒ පේපර් එක යටින් අපි ලින්ක් එකක් දාලා තියෙනවා EFast YouTube channel එක හරහා. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් බලන්න. ඒ අතරතුරේදී ඔයාලට ගැටලු මතුවෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. ඉතින් මම අදත් කතා කරනවා කලින් වීඩියෝ එකේ වගේම තවත් අර පළවෙනි ප්‍රශ්න, ඒ කියන්නේ 11 වසර පළවෙනි පාඩමේ කොහොමද තවත් විභාග ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. අපි බලමු මොකද්ද ප්‍රශ්න පත්‍රය කියලා. එතකොට මම අද තෝරගෙන අරගෙන තියෙන්නේ 2018 බස්නාහිර පළාත් විභාග ප්‍රශ්න පත්‍රයේ එන දෙවනි ප්‍රශ්නයේත් අර මේ පළවෙනි පාඩමෙන්ම ඒ හා සමානව පසුගිය වීඩියෝ වල වගේම ප්‍රශ්න වගයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙන. අපි බලමු මොනවාද මේකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා. පළවෙනි ප්‍රශ්නය, අභියෝගයක් යනු කුමක්ද? එතකොට අභියෝගයක් කියන්නේ මොකක්ද කියන එක අපිට මෙතනදී පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. සරලව ගොඩාක් ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ. මොකද ලකුණු දෙකයිනේ අපිට හම්බ වෙන්නේ. අපිට සරලව මෙන්න මේ විදිහට හඳුන්වන්න පුළුවන්. අභියෝගයක් යනු අපේ ජීවිතය සාර්ථකත්වය කරා යන ගමනේදී මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් ලියන්න. අභියෝගයක් යනු අපේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා යන ගමනේදී මුහුණ දීමට සිදුවෙන ප්‍රශ්නවලට නොබියව මුහුණ දීම තමයි අභියෝගයක් කියලා කියන්නේ කියලා අපිට විස්තර කරන්න පුළුවන්. එතකොට ඔයාලට මේ වගේ පොඩි පැහැදිලි කිරීමක් කරාම ලකුණු දෙකක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි මං තවත් පොඩි මතක් කිරීමක් කරන්නම්. ඔයාලට පුළුවන් මේ වගේ ප්‍රශ්න අපේ tuition.lk වෙබ් අඩවියට ගිහිල්ලා තවත් ඕන තරම් ඔයාලට කරන්න පුළුවන් papers කරලා අපිට ඒවයි හරිවැරදි සාකච්ඡා කරන්න ඔයාලට පුළුවන්. අපිට ඒවයි වන්න. ඒ මතක් කිරීමත් එක්ක අපි බලමු දෙවනි ප්‍රශ්නේ. දෙවනි ප්‍රශ්නේදී කතා කරන්නේ මේකට ලකුණු තුනක් හම්බ වෙනවා. අභියෝග ජය ගැනීම සඳහා බුදුරදුන්ට උපකාරී වූ ගුණාංග තුනක් ලියන්න. එතකොට මෙතනදී ගුණාංග තුනක් අපි ලියන්න ඕනේ. අපිට ලියන්න පුළුවන් ඉවසීම. මේ බුදුරදුන් මුහුණ දුන් මේ බුදුරදුන්ගේ ගුණාංග තමයි අපි මේ ලියන්නේ. ඉවසීම, ඊළඟට කැපවීම, ඊළඟට අපිට පුළුවන්
අදිෂ්ඨානය ඒ වගේම උත්සාහය මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් අපි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ගුණාංග තුනක් ලියන්න කියලා නමුත් මම ඔයාලට හතරක් ලියලා පෙන්නනවා ඔයාලට මේ තුනේ මේ හතරෙන් කැමති තුනක් ලියන්න පුළුවන් එතකොට ඒ තමයි අපේ දෙවනි ප්‍රශ්නේ මේකට ඔයාලට ලකුණු තුනක් හම්බ වෙනවා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ ලකුණු පහයි ප්‍රශ්නේ තමයි එම ගුණාංග ශිෂ්‍ය ජීවිතයේ දියුණුවට උපකාර වන්නේ කෙසේදයි විමසන්නේ එතකොට මේකෙදී අපි මේ ලියපු ගුණාංග කොහොමද අපේ ජීවිතයට එක් කරගන්නේ කියන එක තමයි විස්තර කරන්න ඕනේ. එතකොට මේ පිළිවෙලටම අපිට ගන්න පුළුවන් පළවෙනියටම අපි ගත්තොත් ඉවසීම. එතකොට ශිෂ්‍ය ජීවිතයේ අපිට මෙහෙම ආරම්භයක් ගන්න පුළුවන්. ශිෂ්‍ය ජීවිතයේ අභියෝග කියන දේවල් ජීවිත මුළු ශිෂ්‍ය ජීවිතේ පුරාවටම ලැබෙනවා. ඒවායේදී අපිට පළවෙනි ගුණාංගයේ විදිහට ඉවසීම ගත්තොත් ඉවසීම කියන්නේ ශිෂ්‍යයෙකුට ආභරණයක් වගේ. ශිෂ්‍යයෙකුට නැතුවම බැරි දෙයක් තමයි ඉවසීම කියලා කියන්නේ. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා වගේම සාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන් කියලා අපිට ලියන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් කැපවීම. දැන් ඉවසීම වගේම අපේ අපි අරමුණු කරා යනකොට ඒව ජයග්‍රහණය කරන්න නම් කැපවීම කියන දේත් ඉතාමත් වැදගත් වෙනවා. කෙනෙක් කැපවීමෙන් දෙයක් කරොත් එයාට පහසුවෙන්ම ඒ අභියෝග ජයග්‍රහණය කරලා සාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් ඒ විදිහටම තමයි කටයුතු කරේ. ඊළඟට අපි අදිෂ්ඨානය. අදිෂ්ඨානය කියන එක මෙතනදී ගොඩාක් වැදගත් වෙනවා. මොකද මේ අපි දෙයක් කරනවා කියන මුලින්ම හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම වෙන්නේ. මොකද අපිට සමහර වෙලාවල් වලට ඒක ජයග්‍රහණය කරන්නත් පුළුවන්, පරාජය වෙන්නත් පුළුවන්. හැබැයි පරාජය තුලින් තමයි කෙනෙක් ජයග්‍රහණය කරා යන්නේ. ඉතින් මේක ශිෂ්‍ය ජීවිතයේද වගේම රැකියාව අවස්ථාවකට ඒ ඕනම දෙයකට වුණත් අපිට මේ අදිෂ්ඨානය කියන දේ වැදගත් වෙනවා. ඒ වගේම තමයි හරියට අපේ ඉලක්ක කියන අපේ හැකියාවන් අවබෝධ කරගෙන ඒ හැකියාවන් වලට ගැලපෙන ඉලක්ක කරා ගමන් කරන්න අපිට මේ අදිෂ්ඨානය කියන එක වැදගත් වෙනවා. අවසානයෙන් අපි ගන්න පුළුවන් උත්සාහය කියන ගුණාංගය. මේ මොන දේ තිබුණත් වැඩක් නැහැ කෙනෙක්ට උත්සාහය කියන දේ නැත්නම්. ඒ නිසා උත්සාහය කියන දේත් ජයග්‍රහණය නැත්නම් අභියෝගය ජයග්‍රහණය කරන්න ඉතාමත් වැදගත් වෙනවා. අපිට ඒක බුදු සිරිත පුරාවටම මේ උත්සාහය කියන දේ දකින්න හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තවත් ප්‍රශ්න ඔයාලට අපේ tuition.lk වෙබ් අඩවියට ගියොත් බලන්න පුළුවන්, කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් අපිට ඒවා කමෙන්ට් කරන්න. ඉතින් විශේෂයෙන්ම මෙවර සාමාන්‍ය පෙළ දරුවන්ට විශේෂයෙන් අපි ප්‍රශ්න පත්‍රෙහි පළ කළදී තුන් ඔයාලට පුළුවන් ඒවා කරන්න. ඉතින් දැන් මම මේ කතා කරලා ඉවර කරේ අපේ 2018 බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න ටික. එතකොට මේ අවසානයේ මම කතා කරලා ඉවර කරේ තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට ඔයාලා දන්නවා ඒ විදිහට අනිත් එක ප්‍රශ්නයක් ලියනකොට ටිකක් පිළිවෙලට ලිව්වොත් ඔයාලට පුළුවන් හොඳ ලකුණක් අත් කරගන්න. එතෙන්දී දැන් මම මේ වගේ ඔයාලා ලිව්වොත් එහෙම කරුණු يعني ඉවසීම, කැපවීම, අදිෂ්ඨාන එහෙම ලිව්වොත් ඔයාලට පුළුවන් ඒ පිළිවෙලටම තුන්වෙනි ප්‍රශ්නයටත් ඒ දේවල්ම සඳහන් කරන්න. ඉතින් මේ විදිහට ටිකක් වැඩිපුර විස්තර කරන්න ඕනේ මේ ප්‍රශ්නෙට. එහෙම වුණොත් ඔයාලට ලකුණු 5ක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සම්පූර්ණ ප්‍රශ්නෙට ඔයාලට ලකුණු 10ක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් සාකච්ඡා කරා 2014, 15, 16, 17, 18 කියන අවුරුදු පහේම කොහොමද මේ 11 වසර පළවෙනි ප්‍රශ්න පළවෙනි පාඩමෙන් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ කියන දේ අපි කතා කරා. ඉතින් මේ වගේ තවත් ගොඩාක් ප්‍රශ්න පත්‍ර ඔයාලට අපේ tuition.lk වෙබ් අඩවියට කියොත් දකින්න පුළුවන්. ඒවා කරන්න කරලා අපිට එවන්න. එතකොට අපිට ඒවා හරි වැරදි සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේ මතක් කරනවා රුපියල් 250ක් වගේ පුංචි මුදලක් ගෙවලා මේකට අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න. ඉතින් එහෙනම් තවත් දවසක තවත් තේමාවක් ඔස්සේ කොහොමද විභාග ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා අපි කතා කරමු.